2022 බක් මහේ අලුත් අවුරුදු පලාපලය ඔබට බලපාන්නේ කොහොමද? ඔන්න ඒ ගැන කියන්නටයි අද අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණාව දැන කියා ගන්නට ඔබ බොහොම උනන්දුවෙන් ඉන්නේ. සූර්යයා අලුත් ගෙදරකට ගිහිල්ලා බොහොම ජව සම්පන්න බලයකින් රශ්මිය ලබා දෙන අතර कोहागे नादे अत्तेक मुलु परिसरे में वेनस्वेला परिसरे में नेवमेला अलुत्तेला अपीट देनेन हेंगेन तेनेट पक्तेला तीन में तत्ते अत्तेकाई अपी में अलुत्तावरुद्देन मुनदेन्ने इतिंग उबट में अलुत्तावरुद्दे दी තියෙනවා විවිධ නම් හදා ගන්නට අවශ්‍යතා බිරිඳුන්ට නම් හදා ගන්නට අවශ්‍ය ව්‍යාපාර වලට නම් හදා ගන්න අවශ්‍යතා ඉතින් ඒත් එක්කම ඔබට තියෙනවා භාව කේන්දර ආදී පරීක්ෂා කරගන්න ඒවා හදා ගන්න තියෙන අවශ්‍යතාවයන් ඒ සමග විවාහ ගැළපුම් කරන්නේ කොහොමද විවාහ දෝෂ මොනවාද ඊට පස්සේ මංගලණකත් හදාගන්නේ කොහොමද ගෙදවල් කඩන්න නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්නේ කියන ගැටලු ඔබට තියෙන නිසා ඔබට පුළුවන් ගෙදරින්නම් මේවට කරන්නේ මොකද්ද කියලා දැනගන්නට ඔබ කරන්නට ඕනි එකම එක දෙයයි ඔතිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් එවන එක විතරයි. ඉතින් අපි එහෙනම් බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරේ ග්‍රහයන් සිටින නැකත් පංචාංග යෙදීම් ලග්න හෝරා ආදී දේ පිළිබඳවත් අවධානය යොමු කරලා මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නට ඔබට ගැළපෙන ආකාරයට සකස් කරන්නට ඒත් එක්කම තත්කාල ලග්නේ 22 වෙනි දීර්ඝානාධිපතිය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය බාධක ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ ශනි ග්‍රහය මාර්ග ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය ඉතින් 64 නවංශාධිපති කියන තත්ත්වයේ ඉන්නේ චන්ද්‍රයා. ඉතින් මේ සියලුම දේවල් ඔබට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මොකද ඔබගේ පලාපලය මේ නිසා වෙනස් කරන්න එහෙම නැත්නම් යම් කිසි විදිහකින් තව ජ්‍යොතිෂ්‍යමය එකතු කිරීම කරන්නට මේවා දායක වෙන නිසා. ඊට අමතරව තවත් දේවල් තියෙනවා මේ ජ්‍යොතිෂ්‍යය තුළ මේ පලාපල විග්‍රහයට ඇතුළත් වෙන. අමාත්‍ය කාරක ආත්ම කාරක ගැනත් විශේෂ අවධානය යොමු කරලා තමයි මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නේ මිනිතත් අමතර තව ග්‍රහ මාරු ඊට අමතරව ග්‍රහණ ග්‍රහ යුද්ධ මෙන්න මේවත් අපි මේ පලාපල විස්තරේ සංශෝධනය කරන්න එහෙම නැත්නම් අඩු කරන්න වැඩි කරන්න එකතු කරන්න අපි එකතු කරලා තියෙනවා ඉතින් උපන් නැකත අනුව මේ පලාපල විස්තරේ සකස් කරන්නට එවැනි පසුබිම සකස් කරලයි තියෙන්නේ ග්‍රහයන් සිටින නැකත් ගැන විශේෂිත අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් උපන් නැකත් පලාපලය සකස් කරන්නේ මේ නැකත් ගැන අවධානය යොමු කරමින් ඉන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම රවි රේවතී නැකතේ 4වන පාදයේ චන්ද්‍රයා පුවපල් නැකතේ 4වන පාදයේ කුජ ග්‍රහය දිනට නැකතේ 4වන පාදයේ බුධ ග්‍රහය අස්සිත නැකතේ 4වන පාදයේ ගුරු ග්‍රහය පුවපුටුක නැකතේ 4වන පාදයේ ශුක්‍ර සියාවස නැකතේ 3වන පාදයේ ශනි දිනට නැකතේ 2වන පාදයේ රාහු කැති නැකතේ 5වන පාදයේ කේතු විසා නැකතේ 3වන පාදයේ යුරේනස් බෙරණ නැකතේ 2වන පාදයේ නෙප්චුන් පුවපුටුක නැකතේ 3වන පාදයේ ඉතින් මේ පාදවන් වල එදීමත් ඒත් එක්කම නැකත් වල එදීමත් විශේෂයෙන් සලකා බලලා තමයි ඔබට ගැළපෙන මේ උපන් නැකත් පලාපලයේ සකස් කරලා තියෙන්නේ ඉතින් उत्पत्ति अवस्थावेदी मे नैकत् संबंधा उत्पत्ति अवस्थावे ग्रहण नैकत्ति कोई आकार सटहन उबगे जन्म पात्र उब करोणि मुखद ये पलापल विस्तरे अड्डुराक हेतु मेकन विस्तरे वैडिकरक हेतु एम विनस्म पलापल विस्तरे बेनट एक हेतु एवं पीड़िबंध सलका बलन कहोमद एवं पीड़िबंध सलका बलनट नम अनिवार्यम उबगे उपान दिन उपान तेन උපන් වේලාව කියන කරුණු ටික අපිට WhatsApp කරන්නට වෙනවා. එහෙම WhatsApp කරලා අපිට යොමු කරලා ඒ අනුව ඔබට ගැළපෙන පලාපල විස්තරේ කොයි ආකාරද කියන කාරණය දැන කියා ගන්නට වෙනවා. මොකද දැන් අපි මේ කිව්වේ මේ තත්කාල ලග්නය අර නැකත් ටික යදලා තියෙනදී ඒ වගේ ඔබ උප්පත්ති ලැබෙන අවස්ථාවේදී ඒ නැකත් නිර්ණය වෙලා තියෙන විදිහ වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන එක එක කෙනාගේ. ඉතින් ඒ නිසා ඒ පැහැදිලිව දැන කියා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු දැන් ඔබගේ උපන් නැකත අනුව ඔබට හිමි පලාපලය
කොයි ආකාර වෙනවද මේ අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන වර්ෂයේදී කියන කාරණාව මුල නැකත සුනකී යෝනි නපුංශක ලිංග බ්‍රාහ්මණ වර්ණ අපි බලමු ඔබට කොයි විදිය ඵලයක්ද ඇති කරන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී කියන කාරණාව විදේශගත අයට විශාල ධනලාභ ලැබීම ඇති කරන ස්වභාවයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ ඇන්ටික් පැරණි බඩු ගැන ආශාව වර්ධනය වෙන වැඩෙන තත්ත්වයක් ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂයේදී ඔබට පෙන්නුම් කරනවා හිසකෙස් ගැලවීමට ලක් වෙන ස්වභාවයකුත් ඔන්න පවතිනවා කියන කාරණේ අපි ඔබට මතක් කර සිටිනවා ඊළඟට අපි කතා කරන්නේ පුවසල නැකත්ලාභී ඔබ ගැනයි වැඳිරි යෝනි ස්ත්‍රී ලිංග මධ්‍ය නාඩි තමයි පවතින්නේ රූපශ්‍රීයේ වැඩිමක් ඇතිවන ස්වභාවයක් ඔන්න පවතින ඔබ රූපය ගැන ඔන්න උනන්දු වුණා නම් මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂයේදී ඔබගේ රූපයේ වර්ධනයක් ඇතිවන රූපශ්‍රීය වැඩෙන ස්වභාවයක් තමයි පවතින්නේ සමේ සුළු සීරීම් තත්ත්වවලට ඔබට මුහුණ පාන්නට සිද්ධ වෙනවා ආදායම් මාර්ග ඉහළ යන තත්ත්වයකට පෙන්නුම් කරනවා ඊළඟට අපි කතා කරන්නේ උත්තරසල නැකත්ලාභී ඔබ ගැනයි මනුෂ්‍ය ඝන මුගටි දෙන යෝනි කොස් වුක්ෂ ආධ්‍යාත්මික ගුණයන් වර්ධනය වන තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ රැකියාවේ ප්‍රමිතිය ගුණාත්මය කියන කරුණු කාරණා වර්ධනය වන ස්වභාවයක් තත්ත්වයක් පෙන්නුම් කරනවා ඉහළ ආදායම් ලබන වසරක් විදිහටත් ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා ඉතින් ඔබගේ කේන්දරය අනුව කොයි විදිහේ යන්ත්‍රයක්ද ඔබ පළඳින්නට ඕනේ ඔබට ගැටලුවක් වෙලා ඇති එහෙම නැත්නම් ගැටලුවක් ඇවිල්ලා ඇති ඒ ගැටලුව විසඳා ගන්න මොන විදිහේ ප්‍රතිකර්ම ක්‍රමවේදයක්ද අනුගමනය කරන්නට ඕනේ අධ්‍යාපන කටයුතු වල යම්කිසි පසුබෑමක් තියෙන කෙනෙක්ට මොන විදිහේ දෙයක්ද කරන්නට ඕනේ මොන විදිහේ වත්පිළිවෙත් අනුගමනය කරලාද මේ කේන්දරය අනුව කටයුතු කරන්නට ඕනි කියන කරුණු කාරණා ගැන ඔබට විවිධාකාර ගැටලු මේ වෙනකොටත් පැන නැගිලා ඇති ඔබගේ දරුවා සම්බන්ධයෙන් ඒත් එක්කම අධ්‍යාපන ලබන කාය සම්බන්ධයෙන් ගැටලු ඇති ඉතින් ඒ ගැටලු වලට විසඳුම් ලබා ගන්න ඔබට පුළුවන් ඔබගේ ජන්ම පත්‍රයෙන් තොරතුරු ටික යොමු කරලා අපිට ඒ පහසුවෙන්ම ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා ඉන් අනතුරුව ඒ සඳහා කළ යුතු දේ දැන කියා ගන්නට ඉතින් ඒකට කරන්නට ඕනිකම තියෙන්නේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි. ඉතින් එතකොට ඔබගේ නිවාසය සම්බන්ධ විවිධ වාස්තුමය දැන කියා ගන්නට ඔබට දැන පුළුවන් ඒ විදිහටම WhatsApp පණිවිඩයක් අරහම ඉතින් අපේ මුල නැකත් ලාභීන්ටත් පුවසල නැකත් ලාභීන්ටත් උත්තරසල නැකත් ලාභීන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබ බලාපොරොත්තු වෙන සියලුම බලාපොරොත්තු බොහොම සාර්ථකව සුබදායි විදියට ඉෂ්ට සිද්ධ කරන්නට ඒ සියලු බලයන් ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට ආයුබෝවන්.